ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. මේ ජනාධිපතිවරයා අඩුම තරමේ පාර්ලිමේන්තුර තේරීපත් වෙන්න බැරි වුණු ජනාධිපතිවරේ. ඔහු මුළුමනින්ම ජනතාවගේ හඬට, ජනතාවගේ විරෝධයට බය වෙලා අධ්‍යාරක්ෂක කලාප ප්‍රකාශයට පත් කරමින් බංකරයක ජීවත් වෙන සූදානම තියෙන බව තමයි පෙන්නුම් කරමින් තිබෙන්නේ. මේ උද්ඝෝෂණ ඉතාම සාමකාමී උද්ඝෝෂණ. කිසිවෙක් කඩාකප්පල්කාර ලෙස හැසිරුණේ නැහැ. ඒ හැම දිනාටම තිබෙන්නේ තමන්ගේ අයිතීන් පිළිබඳව තමන්ගේ විරෝධය සාධාරණ ලෙස ප්‍රකාශයට පත් කිරීම. මේ සාමකාමී උද්ඝෝෂණයක් මේ රටේ කරන්න බැරි නම් මේ රනිල් වික්‍රමසිංහත් මහින්ද රාජපක්ෂලා මේ රටේ මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී අකුලලා ජනතාවට බයි බංකරවල ජීවත් වෙන නායකයෝ බවට පත් වෙන තමයි මේ සැලසුම හදලා තිබෙන්නේ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහටත් මහින්ද රාජපක්ෂලාටත් මේ ආණ්ඩුවටත් කියන්නේ මේ මා ඉතාමත් මුර්ග ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති මෙම වීරෝවහම නතර කරන්න ඕන. අද මේක නතර කරන්න පුළුවන්. හැබැයි හෙට දිනේ ලක්ෂ ගණන් කොළඹට එන එක වළක්වන්න බෑ රනිල් වික්‍රමසිංහලාට. මේ රටේ අපරාධකරුවන් ආරක්ෂා කරන රනිල්ලා, වංචනිකයන් ආරක්ෂා කරන රනිල්ලා, මිනිමරුවන්ට ඇමතිකම් දෙන රනිල්ලා, උසාවියේ හිරේට නියම වෙච්චයට ඇමතිකම් දෙන රනිල්ලා අද මොකද කරමින් තිබෙන්නේ? සාමකාමී තරුණයන්ගේ උද්ඝෝෂණයට පහර දෙන තැනට ඇවිල්ලා තිබෙනවා. මේ වන විට 85ක් අත්අඩංගු ඉන්නවා. පස් දිනේ තුවාල වෙලා රෝහල් ගත කරලා තිබෙනවා. එනිසා රනිල් රාජපක්ෂලා මේ අනුගමනය කරමින් තියෙන මුර්ග ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ප්‍රහාරයන්ට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගස්සනවා. එනිසා රනිල්ට මේ මුර්ග ප්‍රහාරයන් මෙහෙවරන අයට අපි කියන්නේ කරුණා කරලා ජනතාවට බය හැංගෙන තැන් හොයාගන්න. මේ විදිහට ජනතාවගේ සාධාරණ නෙගටිව් සාමකාමි නෙගටිව් පොලිස් සස්තෙන් තමන් අත තිබෙන මර ජුන්ටාවන් උපයෝග කරගෙන පාලනය කරන්න පුළුවන් කියලා උන් හිතනවා නම් ඒක ඉතාමත් කෙටි කාලයක් විතරයි. ඉතින් රනිල්ටත් ඔහුගේ ගෝල බාලයන්ටත් අපි කියන්නේ කරුණා කරලා මේ විගඩම්කාරී මර්ධනකාරී පිළිවෙත නතර කරන්න. මේ රටේ ජනතාව මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ඔවුන්ගේ පීඩාව අද පාසල් වෙන දරුවෝ කලන්තෙලලා වැටෙනවා. ගැබිණි අම්මට හරියම ආහාර වේලක් නැහැ. රැකියා හිමිමින් තිබෙනවා. කුසකර්මාන්තයේ ගොවි ජනතාවට සාධාරණ මිලකට වීටික විකුණ ගන්න විදියක් නැහැ. තරුණ තරුණියට රැකියාවක් නැහැ. විශාල පීඩාවකට පත් වෙලා තියෙන ජනතාව. ඒ පීඩාවට හරි වරගලයක ඒ පීඩාව කරේව විරෝධයකයේ දෙන බැරිද? ඉස්සර රනිල් වික්‍රමසිංහලට අපි කියන්නේ මේ අවසානයේදී මේ විදියට ඉතාමත් මිලේච්ච විදියට ජනතාවගේ නෙගටිව් මර්ධනය කරන්න හදනවනම් පාගන්න හදනවනම් ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ කොළඹ වටලන දවසක රනිල් වික්‍රමසිංහලට හැංගෙන තැන් හොයාගන්න වෙයි. ඒ නිසා වහාම මේ මර්ධනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගය නතර කරන්න කියලා අපි රනිල්ට බල කරලා කියනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.